මේ වන විට සියලු වාර්තා බෙදනවමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ලෝකේ බොහෝ රටවලට ඒ රටවල් හොඳ පාර්ට ගත්ත ඒ රටවල් දියුණු කරපු දේශපාලන නායකින් ඉන්නවා නේද? ඒ අය තමයි ඔය ලෝක ප්‍රසිද්ධ මේ ලැයිස්තුවල ඉන්නේ. ඔය Google එකේ මේ වැරදියට හොයලා ඔය රටට බොරු කියන සමහරුන් කියන නායකින් ඔය ලෝක ලැයිස්තුවේ නෑ හොඳේ. ඔය එක් අයෙකු දෙන්නෙකුගේ නම් නම් තියෙනවා. ඒ නම් තියෙන්නේ රට කාපු අය හැටියට, රට විනාශ කරපු අය හැටියට. ඔය ලෝක ලැයිස්තුවෙත් සමහරුන්ගේ නම් තියෙනවා ඒ රටවල් විනාශ කරපු මිනිස්සු හැටියට, ඒ රටවල් කාබාසිනිය කළ අය හැටියට. අද ටෙලිවැකිය එහෙම ආරම්භ කරන්න හිතුනේ ඒබ්‍රහම් ලින්කන් නිසා. ඒබ්‍රහම් ලින්කන් කියන ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඇමරිකානු ඉතිහාසයේදී ඝාතනයට ලක් වූ ප්‍රථම ජනාධිපතිවරයත් වෙනවා. ඔහුගේ කුඩා කල දුක්ඛිත ජීවිතයේ කියවන්නෙකුට ඒබ්‍රහම් ලින්කන් කියලා කියන්නේ සැබෑවටම ආශ්චර්යයක්. ඔය මෙහි කිව්ව ජාති ආශ්චර්ය එහෙම නෙමෙයි පටලෝගන්ට එපා. හොඳේ අතිශය අන්ත අසරණ දිවියක් ගෙවූ මේ අසාමාන්‍ය මිනිසා ඒසා විශාල දුර ගමනක් එන්නෙම ඔහු සතු වුණ නොනිත් කියවීමේ ආශාව කැමැත්ත නිසයි. පොතපත පරිශීලනය කර ලබාගත් දැනුම ප්‍රායෝගිකව යොදවන්නට තරම් ඔහුට වූ නිර්මාණශීලී හැකියාව නිසයි. ඒ වගේමයි මිනිසුන් කෙරෙහි වූ අපරිමිත ආදරය කරුණාව නිසයි. ඇමරිකානු ඉතිහාසය වෙනස් කරමින් වහල්භාවය තහනම් කළේ ආන්න ඒ අපරිමිත ආදරය නිසයි. තම පුතුට පවා ඉගැන්විය යුත්තේ මිනිසෙකු වීමට බව ඔහු විශ්වාස කළ නිසයි. කිසිදු දිනක තම උපන් බිමේ ධනය සූරාගෙන ප්‍රකෝටිපතියෙකු වීමට සිහින දැක්කේ නැති නිසයි. ඒබ්‍රහම් ලින්කන් තම පුතාගේ මුල් ගුරුවරයාට ලියූ ලිපිය පුළුවන් නම් හොයාගෙන කියවන්නට අමතක කරන්න එපා දවසක. ඒක හොයාගෙන කියවපු අයත් ඕන තරම් ඇති. මතකද මේ ගුරුවරු ගස් බඳින, ගුරු මෑණිවරුන් දනගස්සන, ගුරුවරුන්ගේ කන පලන, ගුරුවරුන මහපාරට ඇදලා දාන අපේ දේශපාලනය තුල නම් හිතනවද කවදාවත් ඒබ්‍රහම් ලින්කන්ලා බී වෙයි කියලා? කවදාවත් හීනකින්වත් හිතන්ට එපා. හොඳේ, තමාගේ රට ගැන ආඩම්බර වන මිනිසෙකු දකින්නට මම කැමැත්තෙමි කියලා ඒබ්‍රහම් ලින්කන් කියනවා වරක්. ඔහුගේ රටට ඔහු ගැන ආඩම්බර විය හැකි අයුරින් ඔහු ජීවත්වනු දකින්නටද මම කැමැත්තෙමි කියලා ඒබ්‍රහම් ලින්කන් එතනම කියනවා. දැන් ඇත්තටම අපේ රට අරන් බලමු. ඊට පෙර මේ ලෝකයේ තුල තමන්ගේ නම, තමන්ගේ රටේ නම රන්දපු කීප දෙනෙක්ගේ නමුත් නිකන් අහලා බලාගෙන යමු නේද? මහත්මා ගාන්ධි අපේ අසල්වැසි රටේ, නෙල්සන් මැන්ඩෙලා, වින්සන් චර්චිල්, මාටින් ලූතර් කින්, තෙරේසා මෞතුමිය, නැපෝලියන් බොනපාඩ්, ජෝර්ජ් වොෂින්ටන්, දලයි ලාමා, මේ විදිහට මහා දිග ලැයිස්තුවක් තියෙනවා. ඔවුන් තමන්ගේ රට ලෝකයේ ඉදිරියේහි සලකුණු කරලා තියෙනවා ලස්සන සුන්දර රටවල් ලෙස. ඔය අතර ඔය ලේවලින් ලෝකයේ තුල තම රට සටහන් කළ අදත් අප්‍රසාදයට, පිළිකුලට, නින්දාවට පත්වුණු නායකිනුත් ඉන්නවා. ඇඩෝල්ෆ් හිට්ලර්, පොල් පොට්, ඉඩි අමින්ලගේ නම් ඒ අතර ඉහළින්ම තියෙනවා. ඒක අමතක කරන්න එපා. දැන් මෙහෙම ලියන්න වෙන්නෙම මෙවර ජිනීවාවල මානව හිමිකම් කවුන්සලයේදී අපට එරෙහි වූ යෝජනාව සම්මත වුණා. කාලයක් තිස්සේ අපේ රටට එරෙහිව තිබුණේ යුද අපරාධ චෝදනාව විතරයි. ඒකටත් ඔය ආණ්ඩු මාරු වෙනකොට දුන්න කොන්ද පණ නැති පිළිතුරු නිසා කාලයක් පුරායි ප්‍රශ්නයත් ඇදිලා ඔඩුදුවමින් ආවා. ඇත්තටම රටක් හැටියට තනි මතයක ඉඳලා කවදාවත් උත්තර දුන්නේ නැහැ. දැන් ඊයේ අපේ රටට විරුද්ධව චෝදනා 19ක් එල්ල වුණා. මේ චෝදනා වලින් චෝදනා 9කටම තිබුණේ ආර්ථික අර්බුදය හා මෑත කාලිනව සිදුවන මානව හිමිකම් කඩකිරීම. ඒව තමයි චෝදනා 9ක් ලෙසම පැවතුනේ. මේ මානව හිමිකම් චෝදනා හිස් මුදනින් පිළිගන්ට හෝ මේ සම්මත වීම තුන කුණු සතුටක් ලබන්නට අප නම් සූදානම් නෑ. එහෙම සතුට ලබන්නේ ඔය මඩගොහරුවේ ඉන්න දේශපාලනඥයින්. අපට ඇති ප්‍රශ්නය, අපට ඇති වේදනාව අපේ මේ මව්බිම
ලෝකයේ හඳුනගෙන තිබුණේ බුදු දහමින් පෝෂිත වූ ලස්සන සුන්දර රටක් ලෙස. ඒ වුණත් මේ ඔජස් ගලන කුණු දේශපාලනය මේ රට ලෝකයේ හමුවේ හැල්ලු කර අවසන්. ඒ මානව හිමිකම් කඩන ම්ලේච්ඡ ගති ඇති නීතිය සලකන්නේ නැති හොර දූෂිත බංකොලොත් රටක් ලෙසයි. මේ රට ලෝකයේ හමුවේ ඔසවා තැබූ බුදු දහමද තම නින්දිත දේශපාලනය තුළ විකුණන මේ දේශපාලන නඩය හුදෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රදර්ශන අවියක් කරගෙන තිබෙනවා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ දේශපාලන කතාවල හුදෙක්ම වචනවලට විතරක් සීමා කරපු එකක් බවට පත් කරගෙන තියෙනවා. අපි දන්නවා සනත්ලා, කලූලා, අර්ජුන්ලා, අරවින්දලා, සංගක්කාරලා, මහේලලා, දසුන්ලා, මාලිංගලා මේ රටට ගෞරවය ගෙනාවා. ඉදිරියටත් ගෞරවය ගෙනේවි. අපේ රට ලෝකයේ හමුවේ ඔසවා තබන්නට තර්ජනීලගේ නෙට්බෝලයටත් හැකියාව ලැබුණා. ඒ වුණාට මේ දේශපාලන නඩයෙන් වැඩි හරියක්ම කළේ මොකද්ද? හොරා කාපු එක. ලෝකයේ හමුවේ දූෂිතම දේශපාලන නඩයක් කියලා ඔප්පු කරන එක. මානව හිමිකම් කතාව තුළ පවා ඇති ආර්ථික අපරාධ සිදු කළේ මේ දේශපාලන නඩය. අද ජාත්‍යන්තරයේ ඒක දන්නවා. දැන් අපට අවශ්‍ය වන්නේ ලී ක්වාන් යූලා, ඇත්තටම මහත්මා ගාන්ධිලා, නෙල්සන් මැන්ඩෙලාලා, මාර්ටින් ලූතර් කින්ලා, දලෛ ලාමලා මිස කාඩ්බෝඩ් වීරයින් නෙවෙයි. පුහු කාඩ්බෝඩ් වීරයින්ට විවිධ ජාත්‍යන්තර දේශපාලන චරිත ආරෝපණය කරමින් රවට්ටමින් අපිව අන්දන්න ආයේ ඉඩ දෙන්න එපා කියන එක අද මේ ටෙලිවැකිය මතක් කරන්නෙම මේ මානව හිමිකම් කවුන්සලයේදී සම්මත වීම ඇතුලේ අපේ රට ලෝකයේ හමුවේම නින්දාවට පත්වුණු වේදනාවත් එක්කයි. මේ රට යලි ඔසවා තබන්නටම අවශ්‍යයි. ඒ සඳහා එක්ව සටන් කළ යුතුයි. හැබැයි ඒ අලුත් සිස්ටම් චේන්ජ් එකක් එක්ක මිස මේ හොර දේශපාලන නඩයත් එක්ක නොවන වග මතක් කරන්ට උවමනයි. මේ ඉන්නෙම පරණ බෝතල්වල පරණ වයින්ම කියන එක මතක තියාගන්න. එහෙම නැතුව අලුත් බෝතල්වල පරණ වයින්වත් පරණ බෝතල්වල අලුත් වයින්වත් නෙමෙයි. මේ ඉන්නේ පරණ බෝතල්වල පරණ වයින්මයි. මේ බලන්නකෝ මේ අද රෝහිත අබේගුණවර්ධන කියපු කතාව. එක පැත්තකින් අපිට පේනවා මානව හිමිකම් කවුන්සලයේදී මානව හිමිකම් ගැන විතරක් නෙවෙයි ආර්ථිකය ගැනත් කතා කරනවා. ඒතර මානව හිමිකම් කවුන්සලයේ තියෙන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් යම් ජාතියක රටක කලාපයක ප්‍රශ්නයක්. හැබැයි ඒ තුල ආර්ථිකය ගැන කතා කරන්න එතන ආර්ථික විශේෂඥයෝ ඉන්නවද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. මේ උන්දලගේ හිතේ මානව හිමිකම් කියපුවම ගහන මරණයක විතරයි කියලා. මොකද පුරුදු ඒවනේ නේද? යම් පුද්ගලයෙකුට ප්‍රමිතියෙන් තොර ආහාර ලැබෙන්නේ නැත්නම් මතක තියාගන්න ඒකත් මානව හිමිකම් කඩකිරීමක් ලෙස තමයි සඳහන් වන්නේ. යම් අයෙකු පෝලිමේ ඉඳලා මැරෙන්න වුණොත් ඒක මානව හිමිකම් කඩකිරීමක් ලෙස තමයි සලකන්නේ. ආයේ මේ අමුතු ආර්ථික විශේෂඥභාවයක් ඕනේ. අනිත් එක මේ ඔය වාර්තා හැදුවේ හිතුවද මේ කෝච්චිය යන ගමන් කියලා. ඔව හදන්නේ විශේෂඥයෝ. ඉතින් අනේ පින් සිද්ධ වෙයි මුලින්ම මෙන්න මේ නඩේට ඔය මානව හිමිකම් ගැන හොඳ පාඩමක් කියලා දෙන්න කියලා කතානායකට මතක් කරනවා. ඒ නොදන්න කම නිසා මේ විදිහේ විහිළු කතා කියනකොට තව තවත් ලෝකයේ ඉදිරියේ අපි හැල්ලුවට ලක් වෙනවා. මොකද මේවා ඉංග්‍රීසි භාෂාවෙනුත් දැන් පරිවර්තනය වෙලා ලෝකයට යනවා. ඒකයි අපි මේ කියන්නේ දිගටම මේ රටට ඕන වෙන්නේ ආයේ තවදුරටත් රෝහිත අබේගුණවර්ධනලගේ ජාතිය මිනිස්සු නෙවෙයි කියලා. ඇත්තම ගාන්ධිලා, ඇත්තම ලී ක්වාන් යූලා, ඇත්තම නෙල්සන් මැන්ඩෙලා, ඇත්තම මාර්ටින් ලූතර් කින්ලා, දලෛ ලාමලා මේ රටට අවශ්‍යයි කාඩ්බෝඩ් වීරයන් නෙවෙයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.